ගරු ස්වාමීන් වහන්ස, වර්තමානයේ තාක්ෂණික දියුණුව අති ප්‍රබලයි. දරුවන් තරුණයන් නව තාක්ෂණය ඔස්සේ විවිධ අන්තයන්වලට යනවා, වැරදි අන්තයන්වලට යනවා. විශේෂයෙන්ම අසභ්‍ය දේ සමග සම්බන්ධ වෙනවා, අසභ්‍ය දේ නරඹනවා. මෙහි අනුතුරු කුමක්ද ස්වාමීන් වහන්ස? මෙහෙමයි නෝනා, ඉතින් ඕක අපිට වළක්වන්න පුළුවන් දෙයක් නන් නෙමෙයි. හේතුඵල ධර්ම. අනතුර පෑදෙන ඉතින් උත අනතුර සකස් වෙන්නේ සද්ධාවේ දුර්වලභාවය නිසා. තේරෙනවද? තෙරුවන් කෙරෙහි සද්ධාවේ තියෙනා වූ දුර්වලභාවය නිසා. ඒතකොට තෙරුවන් කෙරෙහි සද්ධාවේ දුර්වලභාවය තමයි නිරතුරුවම මේ ධර්ම මාර්ගයේ සියලුම තියෙන යන්න තියෙන මම්පෙත් සියල්ලම අවුරලා දාන්නේ තෙරුවන් කෙරෙහි සද්ධාවේ දුර්වලභාවය නිසා. බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා තෙරුවන් කෙරෙහි සද්ධාව කියන කාරණයක් ඉබේ සකස් වෙන දෙයක් නෙමෙයි, හේතුඵල ධර්ම. මේ හේතුඵල ධර්මයන් ඔස්සේ ගමන් කරලයි කවදා හරි අපි උතුම් චතුරාර්ය සත්‍ය අවබෝධය කරා යන්. තේන්න? බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා යම් දවසක ඔබ චතුරාර්ය සත්‍ය අවබෝධ කළා නම් ඒ චතුරාර්ය සත්‍ය ඉබේ අවබෝධ වුණා නෙමෙයි, හේතුඵල ධර්මය. තේන්න? එතකොට මේ චතුරාර්ය සත්‍ය අවබෝධ කරගන්න හේතු වුණා ඵලය කියන එකට හේතුව මොකද්ද? එයා අවබෝධයෙන් අතහැරීම කියන කාරණයයි කෙනෙක් චතුරාර්ය සත්‍ය අවබෝධ කරගන්න. අවබෝධයෙන් අතහැරෙනවා කියන කුමක්ද? එයාට අවබෝධයෙන් අතහැරෙන්නේ පංච උපාදානස්කන්ධය කෙරෙහි තෘෂ්ණාව අවබෝධයෙන් අතහැරීම. පංච උපාදානස්කන්ධය කෙරෙහි තෘෂ්ණාව අවබෝධයෙන් අතහැරෙන තැනයි අන්න එයා උතුම් චතුරාර්ය සත්‍ය කියන ඵලය ලබා ගන්න. ඊළඟට බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා මහණෙනි, මේ පංච උපාදානස්කන්ධය කෙරෙහි අවබෝධයෙන් අතහැරෙනවායි කියන කාරණයත් ඉබේ හට ගන්නා වූ දෙයක් නෙමෙයි. ඒකත් හේතුඵල ධර්ම. මොකක්ද ඒකට හේතුව? පංච උපාදානස්කන්ධය කෙරෙහි අවබෝධයෙන් කලකිරීම කියන හේතුවයි අවබෝධයෙන් අතහැරීම කරා අපිව අරන්නේ. තේනල් පංච උපාදානස්කන්ධය කෙරෙහි අවබෝධයෙන් කලකිරීම. ඊළඟට බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා මහණෙනි, මේ පංච උපාදානස්කන්ධය කෙරෙහි අවබෝධයෙන් කලකිරෙනවායි කියන කාරණය ඉබේ ඇතිවෙන්නා වූ දෙයක් නෙමෙයි. ඒකත් හේතුවක්. මොකක්ද හේතුව? යථා භූත භූත ඥානය නිසායි කෙනෙකුට පංච උපාදානස්කන්ධය කෙරෙහි අවබෝධයෙන් කලකිරීම ඇති වෙන්නේ. කියන්නේ ඒ කියන්නේ යථා භූත ඥානය කියන්නේ මොකද්ද? ඇත්ත ඇති සැටියෙන් දැකීම. ඥාන දර්ශන කියන කාරණය. මෙන්න මේ ඥාන දර්ශනයන් නිසායි, යථා භූත ඥානය නිසායි කෙනෙක් පංච උපාදානස්කන්ධය කෙරෙහි අවබෝධයෙන් කලකිරෙනවා කියන්නේ. අවබෝධයෙන් කලකිරුණ කෙනායි අවබෝධයෙන් අතහැරීම කරා යන්නේ. අවබෝධයෙන් අතහැරුණ කෙනා තුලයි චතුරාර්ය සත්‍ය අවබෝධය සිද්ධ වෙන්නේ. ඊළඟට බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා මේ යථා භූත ඥානය, එහෙම නැත්නම් මේ ඥාන දර්ශන කියන දෙයත් ඉබේ සකස් වෙන දෙයක් නම් නෙමේ මහණෙනි, ඒකත් හේතුවක් නිසායි සකස් වෙන්නේ. එතකොට මේ යථා භූත ඥානය කියන කාරණය සකස් වෙන්නේ කුමක හේතුවෙන්ද? සමාධිය හේතු වෙනු යථා භූත ඥානය සකස් වෙන්නේ කියලා කියනවා. ඊළඟට බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා මහණෙනි, මේ සමාධිය කියන කාරණයත් ඉබේ ඇතිවෙන්නා වූ දෙයක් නෙමෙයි, මේකත් හේතුවක්. මොකක්ද මේ සමාධිය ඇති වෙන්න හේතුව? බුදුරජාණන් වහන්සේ කියනවා පස්සද්ධිය හේතු වෙනුයි සමාධිය ඇති වෙන්නේ කියලා. ඊළඟට බුදුරජාණන් වහන්සේ කියනවා මේ පස්සද්ධියත් මහණෙනි ඉබේ හටගන්නා වූ දෙයක් නෙමෙයි, හේතුවක් නිසායි පස්සද්ධිය සකස් වෙන්නේ, ප්‍රීතිය නිසායි කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කරා. ඊළඟට බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා මහණෙනි, මේ ප්‍රීතිය සකස් වෙන්නේ හේතුවක් නිසායි, ඒ හේතුව තමයි සද්ධාව කියන කාරණය. සද්ධාව කියන කාරණය. ඊළඟට බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා මේ මහණෙනි, මේ සද්ධාව කියන කාරණයත් ඉබේ හටගන්නා වූ දෙයක් නෙමෙයි, හේතුවක් නිසාමයි. ඒ මොකද්ද? කල්යාණ මිත්‍රාශ්‍රයත් සද්ධර්ම ශ්‍රවණයත් නුවණින් මෙනෙහි කිරීමක් තුල. තේන? එහෙනම් මේ සද්ධාව කියන කාරණය තුලයි නෝනා මේ මාර්ගයේ සියලුම ශක්තියන් මතු කරගෙන අපි චතුරාර්ය සත්‍ය අවබෝධ කරා යන්. එහෙනම් අපි මෙතනදී මූලික තැනකදීම අපි සද්ධාව කියන කාරණය සමාදයෙන් දුර්වල වුණොත් අර මුළු ධර්ම මාර්ගෙම අපි අහුරාගත්තා වෙනවා. ධර්ම මාර්ගෙම අහුරාගත්තා වෙනවා. තේන? ඒ නිසා නිරේතුරුව මේ මොහොතේ සමාජය තුල සකස් වෙන්නේ මේ අසද්ධාවේ ලක්ෂණමයි. එතකොට මේ අසද්ධාවේ ලක්ෂණ සකස් වෙන මොහොතේ අපි දරුවන්ට බැනලා වැඩක් නැහැ. තරුණ පරපුරට දොස් කියලා වැඩක් නැහැ. මේ වැඩිවිටි පරපුරේ තියෙනා වූ වැරදි හේතුෙන් මයිනෝනා සමාජයේ මේසා බලවත් තරුණ පරපුර විනාශයන් කරා යොමු වෙලා තියෙනවා. තරුණයින්ගේ වැරද්දක් නෙමෙයි. තේන්න? මොකද වැඩිහිටි සමාජයෙන් තරුණයන්ට ආදර්ශයක් නැහැ නේද? ආදර්ශයක් නැහැ. සමාජයේ පරමාදර්ශයන් හැටියට ගන්න සෑම චරිතයක්ම නොවනා වැඩිහිටි චරිතයක්ම නිරේතුරුවම දරුවන්ට දෙන්නේ වැරදි පරමාදර්ශයන්මයි. ඒ නිසා මේ හේතුව තුල දරුවන් නොමග යනවායි කියන කාරණේ දරුවන්ට අපිට දොස් කියන්න බෑ.
දරුවන්ට දොස් කියන්න බැහැ. අපේ සමාජයේ කොතනින් ගත්තත් අපි බලන දේශපාලනය කියන කාරණේ බලන රාජපාලනය කියන කාරණේ බලන අද වර්තමාන සමාජයට නොවනා ලෝභ ද්වේෂ මෝහ අකුසල් මූලයන් පොම්ප කරන ලොකුම උල්පත බවට පත් වෙලා තියෙන රටේ දේශපාලන පක්ෂ විපක්ෂ දේශපාලන මේ පක්ෂ විපක්ෂ දේශපාලනයේ නිරේතුරුවම නොවනා වර්තමාන සමාජයට ලෝභ ද්වේෂ මෝහ අකුසල් පොම්ප කරන ප්‍රධානම උල්පත බවට පත් වෙලා තියෙන එනම් මේ ඉහළම තැන මේ වගේ ලෝභ දේශ මෝහ සමාජයට පොම්පගත කරන උල්පතක් බවට පත් වුණාට පස්සේ සමාජය ගැන අපි මොනවද කතා කරන්නේ භික්ෂුවක් හැටියට මට හොඳින් අත්දැකීම් තියෙනවා නෝනා මිනිස්සු ලක්ෂයක්ද බණ කියනවට වඩා එක පාලකයෙකුට බණ කියන එක අර්ථවත් නෝනා මිනිස්සු ලක්ෂයකට බණ කියනවට වඩා එක පාලකයෙකුට බණ කියන එක වැදගත්. මොකද එක පාලකයෙක් අපි මිනිස්සු ලක්ෂයකට බණ කිව්වත් එක පාලකයෙක් විනාඩි 5ක කරන කතාවක් නිසා අර ලක්ෂයේම ලෝභ දේශ මොහය ඇති කරගන්න. ඒ නිසා වර්තමාන සමාජයේ බණ කීමෙන් අර්ථය හුඟක් හීන වෙලා තියෙනවා. මොකද කොච්චර ස්වාමින් වහන්සේලා සමාජයේ බණ කිව්වත් අර ඉහළම තැන්වලින් පක්ෂ විපක්ෂ තැන්වලින් නොනා විනාඩි 5ක් කතා කරද්දී රූපවාහිනියක් මාධ්‍යයක් ඉස්සරහට ඇවිල්ලා වේදිකාවක් තුලින් අර ලක්ෂයේම ලෝභ දේශ මොහයන් සකස් කරගන්න. ඒ නිසා වර්තමාන සමාජයේ මිනිස්සුන්ගේ සමාජයට බණ කියන්න ඉස්සෙල්ලා නොනා පාලකයන්ට බණ කියන එකයි වටිනේ. තේන්නා? නමුත් මොකක්ද අහේතුවකට අපේ රටේ පාලකීන් බණහන්නේ නැහැ. අහන්නේ හිටියත් ඒ අය බලය අතට ගත්තාට පස්සේ ධර්මයට අදාළව ජීවත් වෙන්නේ නැහැ. හේතුඵල ධර්මය. තේන්නා? හේතුඵල ධර්මය. නිසා මේවායේ කොතනකවත් කාටවත් අපිට වැරද්දක් කියන්න බෑ. මොකද මේවා නිවැරදි කරන්න බැරි විදිහට නොනා බලවත් අනතුරු කරා ගිහිලා තියෙනවා. ඇයි බලවත් අනතුරු කරා ගිහිලා තියෙන්නේ මේ පංච උපාදානස්කන්ධය කෙරේ තියෙන තෘෂ්ණාව නිසාමයි. ඒ නිසා සමාජයේ සෑම කෙනෙක්ගේම සක්කාය දිට්ඨිය මමත්වයේ දැඩිභාවය වැඩි වෙනවා. බුදුරජාණන් වහන්සේ ළඟට වරක් සක්‍රයා ඇවිල්ලා අහනවා භාග්‍යවතුන් වහන්සේ මේ දෙවිවරු ඉන්නවා මිනිස්සුයෝ ඉන්නවා. ඒගොල්ලෝ හිතනවා ඒගොල්ලෝ තීරණය කරනවා අනේ මං කවදාක්වත් ආයිමත් පන්සිල් කඩන්නේ නැහැ. මං ආයිමත් කවදාක්වත් කේන්ති ගන්නෙ නැහැ, ද්වේෂ කරන්නේ නැහැ, වෛර කරන්නේ නැහැ. මං කවදාක්වත් ආයිමත් තව කෙනෙකුට චෝදනා කරන්නේ නැහැ, තව කෙනෙකුට රිදවන්නේ නැහැ කියලා ඒගොල්ලෝ තීරණය කරනවා. තීරණය කළත් භාග්‍යවතුන් වහන්සේ මේ ඇයිට මේ තීරණය ආරක්ෂා කරගන්න බැහැනේ. දෙවිවරු ඉන්නවා කියනවා මගේ ළඟට ඇවිල්ලා අනේ දෙවියනේ මං හෙට ඉඳන් වැරදි කරන්නේ නැහැ කියලා. නමුත් කියලා ගියාට පස්සේ ආයිමත් ඒගොල්ලෝ වැරදි කරනවා කියලා. ඒතොර සක්‍රියා බුදුරජාණන් වහන්සේගෙන් අහනවා ඇයි මේ දෙවියන් මිනිස්සෙයින් කොච්චර නිවැරදි වෙන්න උත්සාහ ගත්තත් ඒ ඇයි නිවැරදි වෙන්නේ නැත්තේ කියලා. ඒ වෙලාවේ බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා සක්‍රිය කෙනෙක් නිවැරදි වෙන්න උත්සාහ ගත්තත් එයා නිවැරදිභාවයට පත් වෙන්නේ නැතුව නැවත එයා වැරද්ද කරන්නේ තමා කෙරෙහි ඇති කරගන්නා වූ ප්‍රියභාවය නිසා. පළවෙනි හේතුව තමා කෙරෙහි ඇති කරගන්නා වූ ප්‍රියභාවය නිසා කියන්නේ මම කෙරෙහි ඇති කරගන්නා වූ මමත්වයේ දැඩිභාවය. එහෙනම් මේ මමත්වයේ දැඩිභාවය නිසාමයි නිරේතුරුවම සත්වයා කොච්චර නිවැරදි වෙන්න හැදුවත් වැරද්ද කරා ගමන් කරා. ඊට පස්සේ බුදුරජාණන් වහන්සේගෙන් සක්‍රිය ප්‍රශ්න කරනවා හොඳයි භාග්‍යවතුන් වහන්සේ. දැන් තමා කෙරෙහි තියෙන ප්‍රියභාවයනේ මේ කෙනෙක් නිරේතුරු අකුසල් වලට යොමු කරන්නේ, ඊර්ෂ්‍යාවට වෛරයට යොමු කරන්නේ. එහෙනම් මේ ප්‍රියභාවය සකස් වෙන්නේ කුමක් හේතුවෙන්ද? හේතුඵලයක් තියෙන්නේ පෙ. එතකොට බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා සක්‍රිය මේ තමා කෙරෙහි ප්‍රියභාවය මේ සක්කාය දිට්ඨිය සකස් වෙන්නේ ඡන්දය නිසා කියලා. ඡන්දය කියන්නේ මොකද්ද? කැමැත්ත. මේ ඉන්ද්‍රියයන් පිනවන්න මේ කාමයන් පිනවන්න ඇති කරගන්නා වූ කැමැත්ත නිසායි පංච උපාදානස්කන්ධය පිනවන්න ඇති කරගන්නා වූ කැමැත්ත ඡන්දය නිසායි අන්න තමා කෙරේ ප්‍රියභාවය ඇති වෙන්නේ කියලා. ඊළඟට සක්‍රයා බුදුරජාණන් වහන්සේගෙන් අහනවා භාග්‍යවතුන් වහන්සේ එහෙනම් මේ ඡන්දය ඇති වෙන්නේ කුමක් හේතුවෙන්ද කියලා. එතකොට බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා සක්‍රය මේ ඡන්දය ඇති වෙන්නේ විතර්ක නිසා කියලා. විතර්ක කියන්නේ නිරේතුරු අපි හිතෙන් සකස් කරගන්නා වූ විතර්කය. හිතෙන් විතර්ක සකස් කරගන්නවා, හිතෙන් විතර්ක සකස් කරගන්නකොට මොකද්ද වෙන්නේ? කැමැත්ත ඡන්දය ඇති වෙනවා. කැමැත්ත ඡන්දය වැඩි වෙන්න මමත්වයේ දැඩිභාවය වැඩි වෙනවා. ඊළඟට බුදුරජාණන් වහන්සේගෙන් සක්‍රිය අහනවා හොඳයි භාග්‍යවතුන් වහන්සේ විතර්ක ඇති වෙන්න කුමක්ද හේතුව කියලා. ඒ වෙලාවේ බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා සක්‍රිය විතර්ක ඇති වෙන්න හේතුව තෘෂ්ණාව කියලා. පංච උපාදානස්කන්ධය කෙරේ තෘෂ්ණාව. එනිසා සමාජයේ මේ මොහොතේ නොනා කොයිසම් වැරදි මාවතක ගමන් කළත් ඒ වැරදි මාවත ගමන් කිරීමට අවසාන හේතුව බවට පත් වෙලා තියෙන්නේ පංච උපාදානස්කන්ධය කෙරේ ඇති කරගන්නා වූ තෘෂ්ණාවමයි. තේන්නේ? ඉතින් මේ වැඩිහිටි පරම්පරාව සමාජයට ආදර්ශමත් විය යුතු පරම්පරාව වැඩිහිටි පරම්පරාව පංච උපාදානස්කන්ධය කෙරේ තෘෂ්ණාව වැඩි වෙන්න නොනා නිරේතුරුවම ඒ ආදර්ශයන් සමාජයට ගලාගෙන එනවා.
අවසාන මේ අහිංසක තරුණ පරපුර අහිංසක ළමා පරපුර මේවැය ගොදුරු බවට පත් වෙනවා. ඒකයි මං කිව්වේ වර්තමාන සමාජයේ මිනිස්සුයෝ ලක්ෂයකට බණ කියනවට වඩා එක පාලෙකට බණ කියන එක වටිනවා. එතනයි වටිනේ. මොකද අපි ලක්ෂයකට බණ කිව්වත් පාලකයා ධර්මයේ තුල නැත්නම් ඒ පාලකයා විනාඩි 5ක කතාවකින් මේ මුළු ලක්ෂයේම ලෝභ දේශ මොහලුන් යට කරලා දාන්න පුළුවන්. ඒ ඔතන තමයි මේ වර්තමාන සමාජෙ මෙතන සකස් වෙලා තියෙන්නේ. එතකොට මෙතනදී මූලික ප්‍රශ්නේ වෙලා තියෙන්නේ අපේ රටේ පරමාදර්ශයන් දිය යුතු ආදර්ශයන් දිය යුතු සියලු කෙනා සද්ධාවෙන් ක්‍රමානුකූලව දුර්වල වෙනවද? එහෙම ක්‍රමානුකූලව දුර්වල වෙයි. ඒ නිසා ඒ ක්‍රමානුකූලව දුර්වල වෙද්දී සමාජයේ ඇතිවෙනා වූ අතුරුඵල හේතුවෙන් අනිවාර්යයෙන්ම තරුණ පරපුරත් ඒවැය ගොදුරු බවට පත් වෙනවා. එහෙම වැඩිහිටි පරම්පරාව මුදල් උපයවීම උදෙසා ලාභේ ඉපවීම උදෙසා මේ පංච උපාදානස්කන්ධයේ පිනවීම උදෙසා සකස් කරගන්නා වූ ක්‍රමවේදයන්ගේ ගොදුරු බවටයි අද තරුණ පරපුරත් ළමා පරපුර ඔක්කොම පත් වෙලා තියෙන්නේ. වෙනත් මොකද හේතුව? තන හේතුව නේද? ඒ නිසා දරුවන් හදනවා නම් තරුණීන් හදනවා නම් අපි එතෙන්ට නෙමෙයි මුලින් යොමු වෙන්න ඕනේ අර ආදර්ශමත් විය යුතු වැඩිහිටි පරම්පරාව ආදර්ශමත් වෙනවායි කියන තැන. තේන්න. නමුත් ඕවා නිවැරදි වෙයි කියලා මට නම් භික්ෂුවක් හැටියට මගේ කිසිම විශ්වාසයක් නිවැරදි වුණත් ඒක తాවකාලික නිවැරදි වීමක්මයි. తాවකාලික නිවැරදි වීමක්මයි. ඒ නිසා නිරේතුරුව මේ මොහොතේ නිවැරදි වෙනවා නම් නිවැරදි විය යුතු තැන නෝනා මේ රටේ පක්ෂ දේශපාලනයමයි. තේන්න. ඒ නිසා පක්ෂ විපක්ෂ දෙක දක්ෂ නම් බුදුරජාණන් වහන්සේගේ ධර්මයට අදාළව තමන්ගේ කාර්යයන් සිදු කරගන්න ওই ප්‍රශ්න මතුවෙන්නේ නැහැ. ගොඩාක් නිවැරදි භාවයෙන්පත් වෙනවා. අපි සද්ධාව කියලා කියන්නේ නෝනා පන්සල් යනවා කියනවා මල් පූජා කරනවා සිල්පද පහ රකින්නවා කියන කාරණේ නෙමෙයි. ක්‍රිස්තියානි මහත්කෝ සිල්පද පහ ආරක්ෂා කරනවා සමහරම. ඒ නිසා එහෙම නැතුව අපි සුදෝසුදු ඇඳුම් අඳිනවා පන්සල් වලට යනවා ස්වාමීන් වහන්සේලාට වන්දනා කරනවා කියන කාරණේ නෙමෙයි සද්ධාව කියන්නේ. සද්ධාව කියන්නේ බුදුරජාණන් වහන්සේට අදාළව ජීවත් වෙන. බුදුරජාණන් වහන්සේ යමක්ද දරුවෙක්ගෙන් බලාපොරොත්තුනේ ඒ දරුවා බුදුරජාණන් වහන්සේ බලාපොරොත්තුන දෙයට අදාළව ජීවත් වෙන. බුදුරජාණන් වහන්සේ යමක්ද තරුණයෙක්ගෙන් තරුණියක්ගෙන් බලාපොරොත්තුනේ විවාහක මහත්මයෙක්ගෙන් මහත්මියගේ ඊට අදාළව ජීවත් වෙන. බුදුරජාණන් වහන්සේ යමක්ද පාලකයෙක්ගෙන් බලාපොරොත්තුනේ ඒ පාලකයා ඊට අදාළව ජීවත් වෙන. මෙතනයි සත්‍යම කියන්නේ. නමුත් එහෙනම් වර්තමානයේ නොනා මේ කිසිම කණ්ඩායමක් බුදුරජාණන් වහන්සේට අදාළව ජීවත් වෙන බව පේන්නේ නැහැ. බුදුරජාණන් වහන්සේ දේශනා කරන සමාජයක් පරිහානියට යන්නා වූ කාරණා පාලකයන් විසින් දේශනා කරන. ඒතර පරිහානියට පත් නොවේ සමාජයක් පවත්වාගෙන යන්න නම් බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා නිරතුරුව රැස් වෙන්න කියලා. නිරතුරුව සාකච්ඡා කරන්න කියලා. රැස් වෙලා සාකච්ඡා කරලා සමගියෙන් විසිරෙන්න කියලා. මේ ක්‍රමවේදය අපේ රටේ තියෙනවද? නිරතුරුව රැස් වෙලා සමගියෙන් සාකච්ඡා කරලා සමගියෙන් විසිරලා යන ක්‍රමවේදයක් තියෙනවද? රැස් වෙන්නේ ඉස්සෙල්ලාම රැස් වෙන්නේ අද මන් දෙන්නම් කියාගෙනමයි දේශේතේ ඇති කරගන්නේ. ඊළඟට බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා අතීතේ රජවරුන් පැනවුවා වූ නීති වෙනස් කරන්න එපා කියලා. මේක අපේ රාජ්‍යයේ සිද්ධ වෙනවද කාගෙන්ද? පක්ෂ විපක්ෂ කාගෙන්වත් සිද්ධ වෙනවද? අතීතේ පැනවුවා වූ රජවරු පැනවුවා වූ නීති වෙනස් කරන්න එපා කියලා. අතීතේ රජවරු පැනවුවේ නැති නීති අලුතෙන් පනවන්න එපා කියලා. නමුත් මේ සිද්ධි දාමයන් ක්‍රියාත්මක වෙනවද? මේ රටේ බලවත් අර්බුද මතුවෙන්නේ සැරෙන් සැරේ මොකක් නිසාද? අතීතේ වැඩිහිටින් පාලකයන් පැනවුවා වූ නීති වෙනස් කරන. ඕනවද ඒකද? ආර්ථිකයට වේවා, ධර්මයට වේවා, සමාජයට වේවා, පරිසරයට වේවා අතීතයේ පැනවුවා වූ නීති වෙනස් කරන්න එපා කියලා. පනවපු නැති නීති අලුතෙන් පනවන්න එපා කියලා. අපේ රටේ යම් දවසක ජනතාව අතර නොසන්සුන්තාවයක් ඇති වුණා නම්, රාජ්‍ය විරෝධී දේවල් ඇති වුණා නම්, නෝනා ඔය සෑම දෙයකටම හේතුව ඔය හේතුවමයි. අතීතයේ පැනවුවා වූ නීති වෙනස් කරන. නොපෙනවා වූ නීති අලුතෙන් දාන්න.